ඔබ සියලු දෙනාටම ආදර සහෝදර සහෝදරීනි, ආදර දුවේ පුතේ, ස්වාමින් වහන්සේගේ නාමයෙන් අපි හැමෝම අපේ නිමෙස්, අපේ ගෙවල්, පුංචි දෙව්මැදුරු, පුංචි පල්ලි බවට පත් කරගන්න දරන්නා උත්සාහයේදී මූලිකම ක්‍රමවේදයක් තමයි අපේ ගෙදර, අපේ නිවස දෙව්මැදුර කරගන්න යාඥාව. ඒ නිසා අද දවසේ මා සිතුවා යාඥාව ගැන මදක් මෙනෙහි කරන්නට, භාවනා කරන්න. යාඥාව ස්වාමීන් වහන්සේ සමග අපි කරන ඒ දෙබස නැත්තම් අපගේ වචන හුවමාරුව පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරද්දී ක්‍රිස්තුන් වහන්සේ අපිට ඉගැන්වූ යාඥාවෙන්ම මේ භාවනාව ආරම්භ කරන්නට. ස්වාමි වාක් ආරාධනාව, Lord's Prayer. ස්වාමීන් වහන්සේ වදාළ යාඥාව සරල බසින් කිව්වොත් ස්වර්ගයේ වැඩ සිටින එහෙම නැත්නම් පරමණ්ඩල යාඥාව. දැන් මේ යාඥාව අති විශේෂයි, අපි දන්නවා ඒක. එක විශේෂත්වයක් තමයි මෙය ඍජුවම සුද්ධ බයිබලයේ නැත්නම් සුද්ධ සුවිශේෂයේ සඳහන් වන යැදුම. ඒ වගේම සියලුම කිතුණු සභා, කතෝලික සහ කතෝලික නොවන සෑම කිතුණු සභාව සමාජික සමාජිකාවක්ම උච්චාරණය කරන පොදු යැදුම වෙන්නේත් මේ ස්වාමි වාක් ආරාධනාව. සභා ඉතිහාසයේ තුල නිරන්තරයෙන් උච්චාරණය වුණු යාඥාව. තවත් විදිහකට කිව්වොත් එම අපේ ජීවිතයේ වැඩිම වාර ගණනක් අපි භාවනා කරන උච්චාරණ කරන යාඥාව. දවසකට එක වරක් හරි අපි මේ යාඥාව උච්චාරණය කරනවා. මම අද දවසේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ යාඥාවේ තිබෙන සුවිශේෂී භාවයේ අතරින් අතිසුවිශේෂී වන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේම වදාළ යාඥාව. ඒකයි කියන්නේ ස්වාමි වාක් ආරාධනාව නැත්නම් යාඥාව කියලා. ස්වාමින් වහන්සේ වදාළ Lord's Prayer. දැන් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී මුවින් පිටවුණු වචන, ක්‍රිස්තුන් වහන්සේගේම ඒ වචන නැවත නැවත උච්චාරණය කරන්නට අපට වරම අවස්ථාව ලැබෙනවා. අපි ක්‍රිස්තුන් වහන්සේගේ වචන ශුද්ධ බයිබලයේ පුරා මෙනෙහි කරනවා. නමුත් අපි නිරන්තරයෙන් ඒවා උච්චාරණය කරන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේගේ වචනය අපි නිරන්තරයෙන් උච්චාරණය කරනවා නම් ඒ වචන මාලාව තමයි ක්‍රිස්තුන් වහන්සේගේ නු යාඥාව අපි උච්චාරණය කිරීම. ඉතින් ඒ නිසා මේ යාඥාව උච්චාරණය කරද්දී ඔබ මා මේ කියන වචන හැම දෙයක්ම පළමුව ප්‍රකාශ කරේ ක්‍රිස්තුන් වහන්සේ බව අපට දැනෙන්නට ඕනේ. ඒ වගේම අපි සතුටු වෙන්නට ඕනේ ස්වාමින් වහන්සේ වදාළ වචන නැවත නැවත ප්‍රකාශ කරන්නට මට අපිට උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම උන්වහන්සේගේ ආදරය තුන, උන්වහන්සේගේ රැකවරණය තුල අපට පුළුවන් වෙනවා උන්වහන්සේගේ මේ මහා වචන නැවත නැවත උච්චාරණය කරන්න වාසනාවන්තයන් වෙන්න. ඉතින් ඒ නිසා අපි මේ යාඥාව උච්චාරණය කරන හැම මොහොතේදීම වඩාත් ගැඹුරින් හිතමු. ජේසුස් හැමිඳුන් වදාළ වචන නේද මම මේ උච්චාරණය කරන්නේ මගේ දුර්වල මොවින්, මගේ දුර්වල ජීවිතේ. එනිසා උන්වහන්සේට ස්තුතියි කියමු මේ යාඥාවේදී ස්වාමිනිය ඔබ වහන්සේගේ වචන ප්‍රකාශ කරන්නට මටත් ඔබ වහන්සේ දුන්නු වරම ශක්තිය වෙනුවෙන්. එනිසා අද දවසේ අපි ගැඹුරින් මෙනෙහි කරමු. ජේසුස් හැමිඳුන් වදාළ වචන කියන්න තරම් මම භාග්‍යවන්තෙක්, මම වාසනාවන්තෙක්. ඒ වාසනාවන්තකම, මේ භාග්‍යවන්තකම සැබවින්ම අයිති කරගෙන මේ යාඥාව උච්චාරණය කරන්නට අපි සිතාගනිමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.